ගේ ආදරණය පුංචි දුවේ පුතේ. ඔන්න අදත් සුපොරුදු පරිදි මම ගුරුගෙදුරට ආවේ ඔයාලට පහස්ශ්‍රේණය අලුත්ම අලුත් ගනිිත පාඩමක් අරගෙන. ඉතින් ඔයාල හරි ආසයිනේ ගීත අහනනේද. ඔහ! ඉතින් මම ලස්සන පුංචි ගීත කොටසක් අරංආාව. අහල බලමුද දුවේ පුතේ ඒ මොකක්ද කියලා. මාලාඹ දෙකක් ගත්තා අඹගෙඩි දෙකක් දුන්න හතරක් අඹතිබුණු නිසා දෙක දෙක සම සමව ගත්තා. අහගෙන හිටියනේද මගේ ආදණය දුවල පුතාලා කවිය ඔන්න එක කවිය සැඟවිලා තියෙනවා අද අපේ ගනිතේ පාඩමේ මාතෘකාව. මොකර්ත සම සමව බෙදා ගත්තා. මතක් කරල බලන්න සම්ම සමෝහෝ බෙදාගත්තා කියලා අපි කතා කළේ මුණ පාඩමේදී. බලුවද අපි හිනම් පාඩමමකක්ද කියලා. ඕ. අද අපි ඉගෙනගන්නවා මගේ දුවේ පුතේ පහස්රේණයේ පලවෙනි නාරයට අයත් බෙදීම පාඩම. හෙනම් ඔයාල සූදානම් නේද අද මගෙත්ත එක්කමි බෙදීම් පාඩම ඉගෙනගන්න. ඕ එහිනම් ගේ දුව පුතේ ඔයාලට... ම පුංචි ක්‍රියාකාර්කමක් කරනවා ඔයාට මතක් ඇති අපි තුනශ්‍රේණයේදී කරපු පුංචිම් පුංචි ක්‍රියාකාරකම මේක බලලා ඔයාලා මතක් කරගන්න බෙදීම කියන්නේ මොකක්ද කියලා ඔන්න මං ඔයාලා ආසම කරන ඔයාලා ළඟ තියන පුංචි දෙයක් ගෙනවා මොනවද මේ ඕ පැන්සල් අපි බලමු මෙතන පැන්සල් කීත් තියෙනවද කියලා එක දෙක තුන හතර පහා හය හත අට. මගේළඟ පැන්සල් අටක් තියෙනවා. දැම් මම මේ සූදානම් වන්නේ ඒ පැන්සල්ලට මගේ යාළුවන් දෙන්නෙකුට බෙදලා දෙන්න. ඉතින් මගේ තුයේ පුත්තේ අද මගේළඟ යාලුව නෑනේ නේද. ඒනිසා මම පුංචි ඩාජල දෙකක් ගෙනාව. ඒ දෙකට මම දැන් මේ පැන්සල් අට බෙදලා දෙරවා බලමුදැන් මම මේ බෙදනාකාරය හොඳින් බලන්න ඔන්න මම මේ බාජනයට එක පැන්සලත් දැම්. ඔන්න අනිත් භාජනයට තව පැන්සලක් දැම්. ඔන්න එක බාජනකට දෙකයි මේ බාජිනයට දෙකයි මේකට තුනයි මේකට තුනයි මේකට හතරයි මේ බාජනයට හත. ඔන්න දැම්මගේළඟ පැන්සල් එකක්වත් ඉතිරි නෑ. ල එක බාජනයක පැන්සල් කියයක් තියෙනවාද කියලා මෙන්න තියන පැන්සල් කියත් තියනොද මත්ත ගණන් කළමුද එක දෙක තුන හතර ඔන්න එක බාජනයක තියෙනවා පැන්සල් හතරා අනිත් බානය ඒ භාජනය තියනව පැන්සල් හතරක් එක දෙක තුන හතර එහෙනම් මගේ දූයේ පුතේ පැන්සල් අටක් සම්ම සමව දෙදෙනකොට බෙදා දුන් හම එක නොට කියක් ලැබෙනවද ඕ දැන් දැක්ක ඔයාලා පැන්සල් හතරක් ලැබුණා හොඳයි දැම්න්නේ මම කරපු ක්‍රියාකාරකම පුංචි රූප සටහනකින් බලමුද ඔන්න බලන්න කො ගැටලුවකුත් එක්ක මාර්තිික කියවන්න ගැටලුව ස්ට්‍රෝබිරිගෙඩි දොළහක් සමානව කෝඩ දෙකකට දමන ලදී. කෝඩය එක ඇති ස්ට්‍රෝබෙරි ගෙඩි ගණන කියීයද දෙම් මොකද කරන්න. අපි ඉස්සල්ලත් දෙදෙනකොටන්න බෙදුව නේද. දැන් කියනවා කූඩ දෙකට දමනවා කියලා. එහෙනම් අපි මොකද කරන්නේ බලඹො මොකද කරන්න කියලා ඔන්න ස්ට්‍රෝබෙරි ගෙඩි දොළහක් තියෙනවා දෙම්මං සූදානම් වන්නේ මේ කූඩ දෙකට මේ ස්ට්‍රෝබෙරි ගෙඩි දාන ඔන්න බලන්න මම දැන් එක එක දානආකාරය ඔන්න ගෙඩියත් දැම්ම ඔන්න අනිත් ගෙඩිය ඊළඟ කූඩයට දැම්ම ඔන්න තව ගෙඩියත් දැම්ම මෙන්න ඊළඟ කෝඩයට තව ගෙඩියත් දැම්ම ඔන්න කූඩයට ගෙඩි තුනාත් දැම්ම ඊඟ කූඩයට ගෙඩි තුුණක් දැම්ම ඊළඟට ඔන්න අපි හතරත් ගෙඩි දැම්ම ඔන්න ඊළඟ කෝඩයටටත් ගෙඩි හතරත් දැම්ම ඔන්න එක කූඩේකට ගෙඩි දැන් කියත් තියෙන ද පහත් තියවා. ඔන්න ඊලංකූඩේටත් ගෙඩි පහත් තියෙන. ඔන්න දැන්කූඩ දෙකේම ගෙඩි පිරිලනේද. අපි බලම එක කෝඩය ගෙඩි කියීත් තියෙනවාද කියලා. එක දෙක තුන හතර පහ හය. එහිරන්දුවේ පුතේ ස්ට්‍රෝබෙරි ගෙඩි දොලහ සමානවකූඩ දෙකකට දැමෝ විට එක කෝඩයක තියෙනවා ස්ට්‍රෝබිරි ගෙඩි හය. එහෙනම් දොළහක් සමානව දෙකකට බෙදුහාම අපිට පිළිතුර මෙන්න මේ විදිහට ලැබෙනවා. එක් කෝඩේක ඇති ස්ට්‍රෝබෙරි ගෙඩිගණන හය හොඳ. එහෙනන් දුවේ පුතේ මේ දක්වා අපි ඉගෙනගත්තේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් කොහොමද සම සමෝ බෙදන්න කියලනේද. අපි ඉලක්කප දෙකේ සංඛ්‍ය දෙකෙන් බෙදවා. දැන් එහිෙනම් බලමු, අපි ඔය හැමදයම් ඉගෙන ගත්ති තු සහ හතර ස්ශ්‍රේණිවලදී අද අපි ඉගෙන ගන්නේ මෙන්න මේ පාඩම. පහස්ශ්‍රේණයේ දීගෙන ගන්න පාඩම් බලන්න ඉලක්කම් තුනතෙක්කු සංඛ්‍යා දෙකේ සිට පහත එෙක්කූ සංඛ්‍යාවකින් බෙදී මේ සරල ගැටලු විසඳමු. හොඳයි මගේ දුවලපුතාල දන්නාද ඉලක්කම් තුනේ සංඛ්‍ය කියන්න මොකක්ද කියලා. ඕ. ලක්කම් තුනේ ංඛ්‍යාවක් කියලා කියන්න මගේ පුතේ ඒ සංඛ්‍යාවේ ඉලක්කම් තුනක් තියෙන්න්න ඕන. මොනවදේ සංඛ්‍යයා කියන්න බලන් ඕ දෙසිියදාසය තුන්සිය තුන හාර්සිය පනහා ඕ මගේ තුළ පුතාල දන්නවනේද. ඕ අපි තුනශ්‍රේණයේදී මේ ඉලක්කන් තුනේ සංකඛ්‍යා ඉගෙන ගත්තා. එහෙන අපි ඒවත් දන්නවනේ එස්තකොට ඊළඟට දෙකේ සිට පහත එක්කූ සංඛ්‍යාවකින් බෙදන්න තියෙෙන ඒ කියන්නේ දෙක තුන පාහ හතර සහ පහ. හොඳ ඒ සංඛ්‍යාවකින් බෙදීමි සරල ගැටලු. ඔන්න අපි තුනේදි හතරද ඉගෙනගත්තපුතේ බෙදීම විතරයි. දැන් ඒ ආශවිතව ගැටලු විසදන්නයි මේ සූදානම හොඳ. එහෙනම් අපි පුංචි ගැටලුවක් බලමුද. ඔන්න කියීවන්න මාර්ත එක්කම මේ ගැටලුව අම්ඹගෙඩි දෙසිය විසිහායක්. මිතුරන් දෙදෙනෙකු අතරේ පෙදා ගන්නා ලදී. එක් අයෙකුට ලැබුණ අම්ඹගෙටි ගණන කියීයද මොකද කරන්නේ. ඕ අපි දෙසිය විසිහය මිතුරන් දෙදෙනෙක් නෙඉන්නේ අපි දෙකින් බෙදන්න ඕන නේද. ඕ එහෙනම් ඒ ගණනත් අපි පුංචි ක්‍රියාකාරකමකින් විසඳනාකාරය බලමුද. මගේ පුච්චි පුතාල ආසයිනේද ක්‍රියාකාරකම් කරන්න. එහෙනම් ඔන්න බලාගන්නකො මං පුංචි ක්‍රියාකාරකමක් කරන්න යන්න. හොද අද අපි මේ ක්‍රියාකාරකම කරන්නේ මෙන්න මේමයින්. ඔයල දන්නවා මේ මොනොවද කියලා. බලන්න මේ මොනවාද කියලා. ඕ මේ හැම දෙයක් මොයලා දන්නවා. නේද. ඕ මගේ දුවල පුතාලට මං කියල දෙන්නගේ මොනෝද කියලා චුට්ට කවමතකා අයත් ඇති නෙනේද. ඕ මේ මං පෙන්නුවේ දුවේ පුතේ? ීන් කට්ටලේ තියෙන දේව. හොඳ අප එෙනම් ඉස්සල්ලම බලව මේ පුංචි කැට මොනවද කියලා. මේ කැට තමයි දුවේ පුතේ දීන්ස් කට මේවැනි නිරූපඩය කරන්නේ එකේ ඒවා මතකයිනද. දීන්ස් කැට එකක් කියන්නේ එකයි. හොඳන්න මේ තියෙන්නේ ඩීන්ස් කට්ලේ තියන දඩු එකක්. මේකට අපි කියනවා දණ්ඩුව එකක් කියලා මතකයිනේ නේද. ඔහ මේ දණ්ඩු ඔලින් නිරූපණය කරන්නේ මගේ දුව පොතේ දහය ඒවා. බලන්න එකඒවත් දහයක් එකතු වෙලා තමයි මේ දණ්ඩුක් හැදිලා තියනෙ. බලන්න මේ සිදුරු තහයත් තියෙනම එක දෙක තුන හතර පහ හය හත අට නමේ දහය. කට කැට හයක් එකතු වෙලා මෙහෙම දඩු එකක් හැදිල තියනවා. එතකොට අපි දහ ඒවා නිරූපණය කරන්න දඩු මගේ හොඳ. මෙන්න මේ ොයා බලන්නමකක්්ද කියලා. ඕ මේ තියෙන්නේ පැත්තලි එකක් පැතලියලින් නිරූපණය කරන්න මොනවාද. මතකයිද. ඕ සියයේ ඒවා තුනශ්‍රේණයේදී ඔයාලගේ ගුරතුමියත් එකක් ඔයාල මේවා එකකන ගත්තනේද. මතකයින එහෙනං? මේ හැදිලා තියෙන්නේ කොහොමද කියලම් බලමු මේ පැතලි හැදිලා තියන්නේ දුවේ පුතේ දහ ඒව දහයක් එකතු වෙලා. මේ බලන් මේ මෙතන මේ දා්ඩු එකක ප්‍රමාණය තමයි තියෙන එතකොට මේ දාණ්ඩු දහයක් එකතුවෙලා පැත්තලි එකක් හැදිලා තියනවා. ඒ කියන්නේ මේ ඩීන්ස් කැටනං කොච්චරද. මෙන්න මේ ඩීන්ස් කැට මෙන්න මේ සිදුරකට ධානබලන්තකොට සියයක් දාන පුළුවන්ගේ කියන්නේ එකඒව සියයක් මෙතන තියෙනම් හොඳ. ට අපි කිය පැත්තලි කියලා. එතකොට අපි ඊළඟට බලමු පැත්තෙලි දාඩු සහ කැටවලින් කොහොමද සංකඛ්‍යාවන් නිරූපඩය කරන්න කියලා. හොඳ තුේ පුතේ එහෙනම් අපි බලමු ඩීන්ස් කට්ටලේ ආධාරයෙන් කොහොමද මේ දෙසිිය විසිහය නිරූපණය කරන්නේ කියලා. හොඳ බලන්න මේ මගේ වගයේ සඳහන් කරලා තියවා දීන්ස් කට්ටලේ මේ එකේව තියනව හයා හේද. දහ ඒවා තියෙනවා දෙකක් ඒ කියන්නේ දහය දෙකක් කියන්නේ දඩු දෙකක් කියන්නේ විස්සා. එතොට මෙතැන සිය ඒවා දෙකක් කියද සඒවා දෙකක් කියන්නේ සිය ඒවා දෙකක් කියන්නේ දෙසයයයි එතකොට කියද පුතේමතන තියනෙ දෙසිය විසි හය දැන්හෙනම් අපි මේ දෙසිය විසි හය සම සමව දෙන්නකොට බෙදල දෙමු. ඔන්න බලන්න මං බෙදනාකාරය ඔන්න මම ඉස්සල්ලම බෙදන්න සිය ඒවා ද ඔයාලට මත්ත කඇති. අපි එකතු කිරීම අඩු කිරීම අහරම්භ කරන්නේ කොහෙද අපේ දකුණු අත පැත්ත එහෙම නැත්තම් එක ඒවා තීරෙන්. නමුත් බෙදීම අපි ආරම්භ කරන්නේ වම් අත පැත්ති දැන් අපිට තියෙන්නේ වම් අත පැත්තිෙන් ඉසල්ලම් පටන් ගනි සියයේවනි එනි සවන්න මම ආරම්භ කරනවා සියයේවා වලින්. එනම් ඔන්න මම මේ එකසීයක් අරගෙන ඔන්න එකකෙනකුට දුන්න. දම්බල එක්කෙනකොට මම සීයත් දුන්න. ඔන්න අනිත් සීයත් අරගෙන අනිත් එක්කෙනාට දුන්න. එතකොට සියඒවා නෑනේද. එක්කෙනකට තියෙනවා සීයා අනිත් එෙනාටත් සීයයක්ත් තියෙනවා තොට දහඒවත් අපි බෙදමු ඔන්න මම එක ඩඩුවක් මෙතනින් අරගෙන එක්කනකුට දුන්න. ඔන්න ඊළඟ දන්්ඩාරගෙන මම අනිත් කෙනාටත් දෙනම්. දැන් එකේ එකේ කොහම අපි බෙදන්නේ ඔන්න දෙමම් බෙදනාකාරය බලන්න ඔන්න එකක්කෙනකුට එකක් දුන්න ඔන්න තව එකක් කරම් අනෙත් කෙනාට දුන්න. ඔන්න තවකක් කර එක්කෙනකුට දුන්නා ඔන්න නිත්ත එකත් තරම් තවකිෙනකුට දුන්න. ඔන්න ඊළඟ එක මෙයාට දුන්න ඔන්න ඊලගේ එක අපී අනිත් එක්කෙනාට දෙනවා. බලන් ඔන්නා පි එයාට දුන්න. දැම් බලන්න දේ පුතේ දෙසිය විසියමන් දෙනෙකු අතරේ සසාම සමෝ බෙදලා. එකක්කනොට කියක් ලැබිල තියෙනවවා. ලමු සියයේ එකක් සයි දහයායි තුන. එකක් සිය දහ තුන ඔන්න එකරට ැබලතියෙනවා එක සිය දහ තුන. අනිත් එක්කනටත් ලැබිල තියෙනවා එකක් සසිිය දහ තුන. හොඳ. දැන් අපි මේ බෙදුවයේ ඉලක්කම් තුනේත් සංක්‍යාවක් ඔයාලට පුංචි ගැටලුවක් එ තවත් පුංචි සංක්‍යාවක් බෙදන්නමං කැමති තුන් සියය හය ඒකයන්න මගේ දුවේ පුතේ තුන් සය හය කියන්නකොට දහයේ තීරයේ තියන බින්දු එහෙම තියෙන සංක්‍යාවකුත් අපි බෙදල බලමුද බලන්න ඔන්න මත් සුම් සය හය නිරූපණය කරන්න යන්. ඔන්න බලන්න සියඒවා එකක් සීය සේව දෙකක් දෙසීය සේව තුනක් තුන් සියයල් දැන් ඊට පස්සේ දහඒවන දැන් මෙතන එකේවා හයක් තියනවා. මේ බලන් එතකොට අපි නිරූපණය කරලා තියෙනවා තුන් සය හල් සියඒවා තුනයි දහඒව නෑ එක්කේවා හයත් තියෙනවා හොඳ අපි මේ තුන්සිය හයි දෙදෙනකු අතර බෙදල දෙම් බලන් ඔන්න මගත් එක්ක බෙදමූ ඔන්න සීය එක්කෙනකුට දුන්න. ඔන්න තවසීය අනිත් කෙනාට දුන්න. හොඳ අපිට දැන් සියඒවා බෙදන්ඩ බෑනෙක් දෙකටන දෙකන්නකොට බෙදරන්න බෑ ඒ නිසා අපි දේපුතේ මේ පැතලි එක අපි දන්නවා දඩු දහයයක් තිේෙනවා කියලා එහනම් එක දඩු දහයක් කරගන්න ඔන්න දෙමං ඒක කරන්නයි යන්න බලමු ඔන්න මෙතන න් දඩු දහයක් මං අලවනු බලන් දඩු දෙකක් විස්්සයි දඩු දුරක් තිහායි දඩු හතරක් හතලිහයි දඩු පහක් පණහයි දඩු හයක් හැත්ටෑවයි අසූයි අනුවයිිය හොඳ දැම් මේ දඩු දහ අප දෙදෙන අතර සම සමෝ බෙඳම් ඔන්න මන්දැම් බෙදෙනවා බලන් එකක් දුන්න එක්ෙනකොට දඩු එකයි. අනිත් දෙක් කෙනාට අනිත්දඩු. තෙම් බලන් මෙයාට දෙක්කයි මෙයාට දෙකයි මෙයාට තුුණයි මෙයාට තුුණ මෙයාට හතරයි මෙයාට හතරයි මෙයාට පහයි මෙයාට ඔන්න අපේ දහ ඒවත් බෙදවා ඊළට එකේ ඔබෙද ඔන්න මම මෙයාට එකක් දුන්න මෙයාටත් එකක් දුන්න ඔන්න මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකක් මෙන්න මේ විදිහට අපි දැට කට්ටලය ආධාරෙන් දුන්න හොඳ එහෙනම්ගේ දුවල පුතාලට බෙදීම ප්‍රායෝගිකෝ කරන්න පොළුවන්නේ එහෙනම් අද පුංචි ගැටලුවක් විසඳ මුද. ඔන්න බලන්න හෙනම් මේ ගැටලුව මේ ද අපියර ඉස්සල විසඳ එතකොට දෙසිය විසිහයක් මිතුරන් දෙදෙනකු අතරේ බෙදාගත්තේ මෙන්න මේ විදිහට. බලන්න සිය ඒවා එක්කාක් තියෙනවා එක්කෙනකොට. අනිත් එක අනිත් එක්කෙනාට. දහඒවත් අපේ විදිහටම බද දුන්න එකේවත් අපි බෙදුව මෙන්න මේ විදිහට බලන්න යාළුවට බෙදන ආකාරය ඔයාට මතකයිනේ ද මාත් එක්ක මේ විදිහටම කරා. එතකට එක්කෙනකොට කියයක් අඹගෙඩි ලැබුණද බලමු. අපිට ඒ ආකාරයෙන්ම මෙන්න මේ විදිහට දීර්ග බෙදීම ක්‍රමේටත් බෙදන්න පුළුවන්. බලන්න මේක බෙදෙන ආකාරය. ඔන්න දෙසය විසිාය දෙකෙන් බෙදම්. අප දන්න ඉස්සල්ලම් පටගනි සියයේ ස්ථානයන දෙකට දෙකේ ගොඩවල් එක. එක් වරත් දෙක දෙක. දෙිකින් දෙක කඩු කරහම බිින්දුවල්. බින්දුවට දෙකේ ගොඩවල් නෑනෙ අපි මොකද කරන්න. ඔන්නෑ දහයි ස්ථානය තින දෙක පහලට ගේ නො. දැන් දෙකට දෙෙකේ ොඩවල් කීද මග ද පුතේ ඔල දන්නවා එකක්යි. එක්වාරයක්ත් දෙක දෙක. ඊට පස්ස දෙකෙන් දෙකා කඩු කරනවා. බිදුව ඊට ප්‍රසමොකද දෙ කරන්නන්නේ බිදුවට දෙකේ ගොඩවල් නැති නිෙසාපි එක ස්ථානයේ තියෙන හය පහලට ගේනවා. ඔන්න දැම් බලනවා හයට දෙකේ ගොඩවල් කියීයද තුනයි. තුන්වාරයක් දෙක හය. ඊට පසමොකද කරන්න හයෙන් හයක් බිින්දුවල්. දැන් එක් අයෙකුට ලැබිලා තියෙනවා කියද එක සිය දහ තුන. ඔන්න දෙසය විසිහය දෙකට බෙද පුහාම අපිට පිළිතුර ලැබෙනවා එක සිය දහ එහෙනම් එක් අයිකුට ලැබුණන අම්ඹ ගෙඩි ගණන එක සියදහ තුුණයි දැන් එතකොට ඔන්න උත්තරය තියෙනවා. එහෙනම් බලමුූ ඉලක්කම් තුන තෙක් වූ සංඛ්‍යයා තුනෙන් බෙදීමේ සරලු ගැටලු විසඳන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න මේ ගැටලුව රම්බුටාන් ගෙඩි එක සිය තිස් තුුණක් කූඩ තුනකට සමානව දමන ලදිී. එක් කෝඩේකට දෙමුූ රම්බටන් ගෙඩි ගණන කියේද. මොකද කරන්නේ. ඉලක්කම් තුනේ සංඛ්‍යාව බදන්නේන්න එකසිය තිස්තුුණන ඔන්න තුනෙන් බෙදෙනවා. මොකද කරන්නේ එකට තුනේ ගොඩවල් නැතිනි සාපි දහතුන්ට බානවා දහතුන්ට තුනේ ගොඩවල් හතරයි. හතරවාරත් වන දොලහ. දහතුරෙන් දොලහ කඩු කරහම අපිට පිළිතුරු ලැබෙනවා එක්. එකට තුනේ ගොඩවල් නැතිනනිසාපි තුන ගෙනාවා එතගොඩ කියද දහතුන්ට තුනේ ගොඩවල් හතරයි. හතරවාරයක්තුන දොළහ. හතුර දොල්හ කඩු කරහම අපට පිළිතුර ලැබෙනවා එකක්. ඒහනම් කියීද පිළිතුර. රාපටන්ගෙඩි එකසිය තිස්තුන කූඩ තුනකට දෙමුහාම අපිට එක කෝඩයක ලැබෙනවා තරපුටන්ගෙඩි හතලිස් හතර. ඉතුර ඒනම එක. හොඳ ඊළඟට අපි ඉලක්කම් තුනතෙක්කූ සංඛ්‍යාවක් හතරයෙන් බෙදම්. බලන්න මේ ගැටලු එක් සිසුුට හතර බැගින් බෙදාදීම සඳහා ට අභ්‍යාස පපොත් අටසිය හතරක් ලැබිණි. පාසලේ සිටින සිසුන් ගණන කීයද. මොකද කරන්නේ දැන්ව යාල දන්නවා. අට සිය හතර මෙන්න මේ විදිහට අපි හතරයෙන් බෙදෙන. සියස්ථානයේ තියෙනෙකේද අටට බලනෝ ස්සල්ලමනේද අටට හතරේ ගොඩවා දෙකල්. දෙවාරයක් හ අටෙන් අට කඩු කරහම බින්දුව. බින්දුවට දෙකේ ගොඩවල්න ඒන් සංකොද කරන්නේ. දහ අස්ථානයේ තියන බිින්දුව අපි ගේනෝ. තැම් බලන්නේ බින්දුවට දෙක හතර ගොඩවල් තියෙනවද කියන. බිඳුවට හතරි ගොඩවල් කියද නැහැ. එතකොට බින්දුව හතරෙන් ගුණ කරහම බින්දුවමයි නේද ඔ බින්ඳුවෙන් බිඳුවක් අඩු කරහම බින්දුවයින. ඒ නිසා අපි එක ස්ථානය තියන හතර මෙතටගේන. හතරට හතර ගොඩවල් එක්. එක්වාරයක් හ හතරෙන් හතරක් අඩුරහම බින්දුවක් ලැබෙනු. එහෙනං කියද උත්තරය අට සසිය හතර හතරයෙන් බෙදුහාම අපිට පිළිතුර ලැබෙනවා දේසිියය එක. පාසලේසිටන සිසුවන් ගණන හෙන දේසියඒ. හොන්. ඊළට හෙෙනම් ඉලක්කම් තුනතෙක් කූ ංඛ්‍යයා පහෙන් බෙදීම සරල්ල ගැටලුවකුට විසඳ මුද. ඔන්න බලන්න දෝඩාම් එක සිය විසාසක් එ කවරයකට පහ බැගී තැවීමට අවශ්‍යය කර ගණන කීයද. දැංෝ ල දන්නවානේ. අපේ ඉක් මට විසඳමු. එක සේ විස න්න පහි වෙදමු. දොළහට පහේ ගොඩවල්. එකට නැතිනිසා අපිී ලක්කම් දෙකම ගන්නවා. දොළහට පහේ ගොඩවල් දෙකයි දෙවාරයක් පහ දහය. දොළහෙන් දහයක් අඩු කරහම දෙකයි. දෙකට පහේ ගොඩවල් නැතිනිසා පි බින්දුව පහල්ට ගන්නවා. විසට පහේ ගොඩවල් හතරයි. හතරවරක් පහ විස්්සාල්. විසේ විසක් බින්දුවල්. එහෙනම්. ද එකසේ විස පහැම්බෙදවාම අපිට පිළිතුර විසි හතර එතුකොට අපි කවර කිය කවශ්‍ය වෙනුවද. අපිට කවර විසි හතරක් අවශ්‍ය වෙනවා. හොඳ. එහරන්දුවේ පුතේ අඩ අපි ඉගෙන ගත්තා වෙදීව පාඩමක්නේද. ඕ අපි අදේගෙන ගත්තා ඉලක්කම් තුනතෙක්කු සංඛයා කොහොමද දෙක තන හතර සහ පහයන සංඛ්‍යාවලින් වෙදන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඒ ආස්ශ්‍රිතව ගැටලු විසදවා ඩීන්ස් කට්ටලියයාආධාරයෙන් කොහොමද බෙදීම කරන්න කියල ගෙන ගත්තා නේද. ඕ දැම් මගේ පුතාලට හොඳින්ම දීර්ග බෙදීමේ පාඩම පුළුවන් ඇති කියෙල මම හිතනු ඉතින් මගේ පුතාලට තවත් පුංචි වැඩත්තියෙනවා මොකද්දී. ඕ ඔයා ලගතේනවාේ පහස්රේණිය වැඩපොත ගනිතේ වැඩපොතේ හල එක සහ හතලිස් දෙකවල දෙ පිටුවල තියෙන ධනන්ටිකකුත් හදන්න තියනවා. එතකොට මගේ පුතාලට බොහොම හොඳින් මේ පාඩම අවබෝධවේ. ඉතින් මගේ දේ පුතේ තවත් ලස්සන ගනිත පාඩමකින් මං ඔයාලහමුවට එනතුරු ඔයාලට ආයිබෝවන්